ග්‍රාම නිලධාරීන්ගේ ජාතික සම්මේලනයට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහනුවර පිහිටි උඩරට කලා සංගම් ශාලාවේදී සම්මේලනයේ පැවැත්වුණේ විශිෂ්ට සේවාවක් සිදු කළ ග්‍රාම නිලධාරීන්ගේ සේවය අගය කරමින් සම්මාන පිරිනැමීමක්ද මෙහිදී සිදු කෙරුණා. මැති ඇමතිවරුනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාලම ඉල්ලීමක් තිබුණා ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව. දැන් ඔක්කොම ඇවිල්ලා කැබිනට් එකට එන්න තියෙන්නේ. අද ඇමතිතුමා මං හිතුවා ඉන්දියි කියලා මෙතන. ඇමතිතුමත් නැහැ, ලේකම්තුමත් නැහැ. ඇමතිතුමාගේ හා ලේකම්තුමාගේ අවධානය ජනාධිපතිවරයා දුන්නු පොරොන්දුවක්. ඒක නිසා ඒ කටයුත්ත ඉටු වේවි. දැන් ඊයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ අපි ගත්ත ණය බේරන්න නෙවෙයි, 19 ගත්ත ණය බේරන්න. ඔවුන් කම්පැනි වලට අපි ගෙවිය යුතු මුදල් ගෙවලා සිංහල අලුත් අවුරුද්දට ඔවුන්ගේ සේවකීන්ට පඩි ගෙවලා දරුවන්ට එක කිරිබත් ටිකක් කන්න අපි සල්ලි ටිකක් ඉතින් ගමට යවන්න ලෑස්ති වෙනකොට විපක්ෂයකට විරුද්ධ වුණා. මොකද විපක්ෂය හිතුවා මෝඩයෝ වගේ මේක දාලා එයාලට පුළුවන් වෙයි කියලා පරද්දන්න. මතක තියාගන්න ඕන විපක්ෂයේ ඉන්න නායකයන්ට වඩා පළපුරුදු දේශපාලන කණ්ඩායමක් දාන්න පක්ෂේ. මොකද ඒකෙන් උනේ මොකක්? අර වැඩ කරපු කම්කරුවන්ට ඔවුන්ගේ සිංහල අලුත් අවුරුද්ද කණ්ඩ අවස්ථාවක් විපක්ෂයේ තියෙන කුහකකම නිසා ඒක වැළකුණා. මගේ උද්ගලික මතය තමයි මං කිව්වා ඒ කට්ටියටම කරගෙන යන්න දෙන්න කියලා මේ මාස තුනක්. නමුත් වැඩි දෙනාගේ කැමැත්ත තිබුණේ බාර අරගෙන මේ වැඩ පිළිවෙල අපි කරමු කියලා. ඒකින් බාරගත් එකෙන් නිවාස 14 හදන්න අවස්ථාව ලැබුණා. ලක්ෂයකට රැකියා අවස්ථාවන් ලබා දී වැඩ පිළිවෙලට යන්න අපිට පුළුවන්කම ලැබුණා. ජාත්‍යන්තර මාතෘභාෂා දින සැමරුම් උත්සවය 2014 පරිශ්‍රයේදී පැවැත්වුණා. උත්සවය සංවිධාන කළේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාත්‍යන්තර මාතෘභාෂා දිනේ වෙනුවෙන් පැවැත් වූ චිත්‍ර තරකයේ ජයග්‍රහණය කළ දරුදරයන්ට සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. 2020 දශකයේ වෙනුවෙන් සමරු මුද්‍රයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මුලස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. 2020 වසරේ දෙවන මාසයේ 20 දින වේලාව 20:20 පසුවේ තත්පර 20 මෙම මුද්දරේ නිකුත් කිරීම විශේෂත්වයක්. මීට සමගාමීව ප්‍රවීණ ගායක අවහ ප්‍රාප්ත මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සමර මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරුණා.